अदिं मास तिहकट खालीन ए रुदुरु प्रहारे एल्ल नौना नाम मटत में वागे लस्सन पाहुलाक तिबुना में वागे सहल्लुएं मगे जीविते कवदावत आय मट हिनावेन्न बै में तमाई मगे जीविते मट लेबुनु होंदम तैग मगे दरुव देन्न बहुम सहल्लुएं मोन प्रश्न आवत हिना वेला सहल्लुएं हिटपु स्वामी पुरुषेक सा दुवल देन्ने मट हिटिया ऐतरम मम हीन किंवत हितुने यदा पास पीड़िता दवसे लसन टेन्दगन दुवल देन्न तिस्सर करगन खटुव पिटिये पल्लियट यानकोट जीविते कवम दावकवत ए दुवल देन्नगे खटिं अम्मा कियन वचने मटा यहांड हम्बेने का नै कियला मम हीन किंवत हितुने දැනට අවුරුදු දෙකමාරක් ගෙවිලා ගියා මම පූර්ණ ආබාධිත ගැහණියක් විදිහට මේ ජීවිතේ මම තනි වුණා දකින කෙනෙකුට බොහොම සැහැල්ලුවෙන් ඒක අවුරුදු දෙකමාරක් ගෙවිලා ගිහින් අතීතයට ගිය ප්‍රශ්නයක් විදිහට දැනෙනවා ඇති පේනවා ඇති මට නම් කාලේ ගෙවිලා යන්න යන්න मगे दुवल देन्न मगे स्वामिया ए अहिमि वेच्च वेदनाव तादिम्म देनेनवा एत्तटम मम पुदुमाकार वेदनावक गेवेनवा विंदिनवा मगे असलवासी गेदरक इन्नवा दुवल देन्ने अपे गेवाल देक बहुम समीपाई वेनदटत ए गेदर दुवल अम्मे कियनकोट मम एई पुते कियन अवस्था तिबुना ईये मम दवल गेदर इन्नकोट मट एहेनवा मगे चूटी दुव अम्मे कियनवा काट हरि कियन्न पुलुवंद मे लोके तियेन कोयिम उसावियकिन्वत अम्मा कियन ए मट नेति वेच्च लेकिरि कंदुलु वलट वंदियक देन्न हो साधारणयक इष्ट करन्न पुलुवंद कियला मं अहनवा मे वेलावे काटद देनेन्ने देवल काटद कियन्न पुलुवा मम पिय विसिह लबन वेलावक गाने मम मेरी मेरी इपदेनवा मे अवरुद देखक वेनकां मम पुदुमाकार वेदना विंदा शारीरिकव मानसिकव ए वगेम मम मे वेलावे मे प्रहारें तुवाल लबला इन्न अम्मा ताता हिमि वेच्च दरुओ मटे दरुवंगे वेदनाव देनेनवा मुकद मगे हितट देनेन देवल अद मं काटद कियान्ने मगे तियन शारीरिक अपहसुता मं काटद कियान्ने मम नितरम मन लंग इन्ने आलु अंट मम कियन एह मगे तियन ले मगे तियन लेड मम कियन कोट यालु हिना वेनम समहार वेलावट मेच्चर बेहेत बोन्ने कोहमद बोन्ने पा बेहेत नमुत तियन शारीरिक अपहसुता वलट मम ये देवाल नोगेन कोहमद जीवत्ते मम ए विंदिन अपहसुतावलदि मट देनेन्ने एदा प्रहारें तुवाल वेच्च दरुओ मम अवुरुदु 46 केनेक नमुत दरुओ दरुवंट देनेन विधिय कोहमद ए दरुवंट तीन समहर वेलावट देनेन दे ए वेदनाव किया गन्न वचन वलट नगा गन्न बेरुव एति मम अवुरुद्दक पोदु प्रवाहन वाहने के अंड बेरुव दुप्पिंदा ए वाहने ट नेग्गहम एक पाट मेन सद्देट गैस्सेन कोट मम बहिनवा नमत्तन्न कियला एक पारटम सद्दया बेलुम बोलयक बिंदुनत मं अदटत कलबल वेनवा मे देवल काटद दैनेन्ने एदा मे प्रहारे सिद्ध वेनवत एक्कलम देशपालन वेदिकावल प्रधान मातृकाव उने අපිට සාධාරණයක් දෙනවා කියලා. ඇත්තම මම දන්න දෙයක් තමයි කවම දාවකවත් මගේ දූලා දෙන්නවත් මගේ මහත්යාගේවත් කවදාවත් ආයි මං ඉස්සරහට ගෙනත් දෙන්න බෑ කිසිම කෙනෙකුට. නමුත් මම බලාපොරොත්තු වෙන්නේ මම මේ විඳින වේදනාව මම මේ ගෙවන අඳුරු ජීවිතේ මේ ලෝකේ ජීවත් වෙන
කිසිම අම්මා කෙනෙකුට බිරිඳකට සිද්ධ වෙන්නේ නැති වෙන්න. එහෙම වෙන්න නම් මේ එදා බෝම්බ ප්‍රහාරය සැලසුම් සහගත ලෙස සිදු කරපු මිනි මෙරුම. ඒකට බොහෝ දැන් අපිට දැනිලා පෙනිලා තියෙන මේ සමාජෙත් ඇහෙන දේවල් වලින් ඒ මට දැනෙන විදිය. ඉතින් මේ වගේ ප්‍රහාරයක් ආයේ ඉදිරියේදී ඕනෑම තැනක වෙන්න බොහොමත්ම ඉඩ කඩ තියෙනවා. මොකද මේකට වග කිව යුතු සියලුම දෙනා බොහෝම සාන්තදාන්ත විදිහට ඒගොල්ලන්ගේ පාඩුවේ ඉන්නවා. ඇත්තටම මට වෙලාවකට හිතෙනවා පැවති සහ පවතින රාජ්‍යාන්ත්‍රණයේ දුර්වලකමද එහෙම නැත්නම් නීතියේ යාන්ත්‍රණයේ තියෙන දුර්වලකමක්ද එහෙම නැත්නම් මේකට සම්බන්ධ සහ අනුබල දුන්න ඒ ප්‍රහාරකරුවන් සහ මෙහෙයපු අයගේ තියෙන බලපුලුවන්කාරකම් නිසා ඔවුන් නීතිය ඉදිරියට එනවාට ඔවුන් නීතියට බලපෑමක් සිද්ධ කරනවද කියන ඒ සැකයක් මට දැනෙනවා. ඇත්තටම මේ මම දකිනකොට බොහෝ දෙනෙකුට හිතෙනවා ඇති කිසිම අපහසුතාවයක් නැහැ ඔය ඉන්නේ හොඳින් කියලා. පුළුවන් නම් කෙනෙක් හිතන්න තමුන්ට මේ දේ සිද්ධ වුණොත් අවුරුදු 16ක් දරුවෙක් ලොකු මහත් කරලා ගිරව්වාගේ ගෙදර පිරිලා තියෙන යාළගේ හිනාවෙන් කතාවෙන් මට හිටපු මගේ හොඳම යාළුව දෙන්න. එයාලා නැතුව ගියාම ආයේ කවමදාකවත් ජීවිතේ මට එයාලා හම්බ වෙන්නේ නැහැ කියලා දන්නකොට ශාරීරික අපහසුතාව වෙනකොට මට එයාලා කොච්චරනම් ඕන කියලා දැනෙනවද කියන්න කනගාටුයි. මම තනියෙන් ජීවත් වෙනකොට ජූලි මාසේ 5 වෙනිදා රෑ මං නිදා ගන්නම නමුත් මම ආයේ ඉන්නේ කොහෙද කියලා බලනකොට මම ඉන්නේ මීගමු ඉස්පිරිතාලේ මානසික වාට්ටුවේ. දවස් දෙකක් දොරවල් ඇරිය නැති නිසා අසල්වාසියයි හොයලා බලලා පොලිසියට කතා කරලා මම සිහි නැති වෙලා ගේ ඇතුලේ වැටිලා. මම ටිකට් කපාගෙන ගෙදර ඇවිල්ලා මගේ යහළියෝ දෙන්නෙක් ඉන්නවා මගේ හැම දෙයකම ළඟින් ඉන්න සුභා සහ ලක්මාලි කියලා. මම දවස් කීයක් ඉස්පිරිතාලේ හිටියද කඳුළු පුරෝගෙන මට කියනවා ඔයා දවස් දෙකක් ගෙදර ඉඳලා තියෙනවා ඉස්පිරිතාලේ දවස් දෙකක් හිටියා. ඒ දවස් හතරෙම උනේ මොනවද කියන්න මම දන්නේ. ඒව කල්පනාව තියෙන වෙලාවට මට දැනෙනකොට මම එච්චර අසරණ වෙනවද මගේ දරුවෝ දෙන්න හිටියානම් මගේ ස්වාමියා මල් ළඟ හිටියානම් අද කවුද මාව බලන්නේ? මට දැනෙන දේ මට තියෙන වේදනාව මට තියෙන අවශ්‍යතා මං කියන්නේ කාටද? තව ටික දවසකින් තීරණය කරලා තියෙනවා මගේ උදරේ ශල්‍ය කර්මයකට වෛද්‍යවරු කියා සිටියේ ඒ ලක්ෂ 4ක මුදලක් වැය වෙනවායි කියලා. රැට නිදා ගන්නකොට මට තියෙන ප්‍රශ්න මං ගන්න බෙහෙත් වර්ග දැන් ගන්න මං කොහොමද මේ දේවල් කරගන්නේ? මට මේ දේවල් කරන්න පුළුවන් වෙයිද? ඒ ප්‍රශ්න තියෙනවා. මේක සැලසුම් සහගතව කරපු ප්‍රහාරයක්. මම කැමති නෑ කිසිම කෙනෙක් මං වාගේ මේ වේදනාව විඳිනවට. ඒ වගේම මං ඉල්ලා සිටිනවා හැම කෙනෙකුටම මට මගේ දරුවෝ දෙන්න මගේ ස්වාමියා නැති වුණා. ඇත්තටම මට දැන් නැති වෙන්න කියලා කිසිම දෙයක් නෑ. මට ඇස්කම් පියාගෙන සද්ද නැතුව ඉන්න පුළුවන්. මොකද මට කියලා කිසි කෙනෙක් නෑ. මේ රටේ තියෙන දේවල් මොන විදිහට යාන්ත්‍රණේ මොන දේ විදිහට තිබුණත් මට ප්‍රශ්නයක් නෑ. නමුත් මං දරුවන්ට ආදරෙයි. මගේ දරුවන්ට වාගේම ඉන්න මේ රටේ ඉන්න දුව දරුවන්ට මං ආදරෙයි. ඒ දරුවන්ට සාධාරණයක් වෙන්න නම් මේ වගේ අමානුෂික ප්‍රහාර මින් ඉදිරියට මේ රටේ වෙන්න හොඳ නැහැ. ඇත්තටම කියන්න කනගාටුයි මේක දේශපාලනික ප්‍රහාරයක් නම් මේ රට යන්නේ කොයි පැත්තකටද?
එහෙම මිනිස්සුන්ට මනුසත්කම කියන තැන මං කියන කතාව පක්ෂපාත එක් පාට කණ්ණාඩි දාලා බලපු කෙනෙකුට සමහර විට වෙන විදිහකට දැනේ. ඒව ගලෝලා අයින් කරලා මානුෂිකත්වයෙන් හිතන්න. අම්මා කෙනෙක් බිරිඳක් එක මොහොතකින් සියල්ලම නැති කරලා දාලා ඒ මම නිතිමරාගෙන ඒ කරපු කැපවීම අවුරුදු 16ක් තිස්සේ අවුරුදු 20ක් මම විවාහ වෙලා මං කරපු දරාගෙන හිටපු දේවල් ඒ කරපු කැපකිරීම බින්දුවයි එක මොහොතයි ගියේ අද කවුරුවත් මම ජීවත් වෙලා ඉන්නවද නැද්ද කියලා බලලා අහන්න කෙනෙක් නැහැ ඒක හරිම වේදනයි මං අන්තිම වශයෙන් ඉල්ලා සිටින්නේ මේ වගේ ප්‍රහාර සිද්ධ නොවෙන්න නම් එදා මේ කරපු ප්‍රහාරය මෙහෙවුවේ කවුද මේ ප්‍රහාරයේ පිටුපස ඉන්නේ කවුද ඇයි ඒක කරේ ඒක කරපු වැරදි කරුවන්ට ඉක්මනි දැන් අවුරුදු දෙකමාරක් ගෙවිලා ගිහිල්ලා මේ වැරදි කරුවන්ට සාධාරණයක් ඒ කියන්නේ ඔවුන් නීතියේ ඉදිරියට ඔවුන්ට දඬුවම් ලබා දිය යුතුමයි මොකද ඔවුන් අමානුෂික පල්ලියක අහිංසක දරුවන් ඒ තමුන්ගේ ආගමේ උත්සවේ හිටපු වෙලාවේ අපි කවමදාකවත් බලාපොරොත්තු වෙන්නේ පල්ලියක් ඇතුළත අපිට ඒ වගේ ප්‍රහාරයක් එයි කියලා විශ්වාස කරනවද මම සිහිය ඇවිල්ලා මොකද උනේ කියලා අහනකොට වටේ ඉන්න අය කිව්වේ බෝම්බයක් කියලා මං අහනවා කවුද අපිට බෝම්බ ගෙහුවේ අදටත් මට ඒක හීනයක් වාගේ අවසාන වශයෙන් මං ඉල්ලා සිටින්නේ මේ වෙනුවෙන් හැමෝම එකමින් එකතු වෙලා ඉදිරිපත් වෙන්න මේ අපරාධකරුවන් නීතිය හමුවට පමුණවන්න අවශ්‍ය බලධාරීන්ට ඇත්තටම මේ අවස්ථාවේදී මට කියන්න ඕන වචන මට තියෙන මගේ ප්‍රහාරයේ මට වෙච්ච ඩැමේජ් එක කළා මට කියන්න තියෙන වචන මට කියන්න බෑ ඒ කියන්නේ කියන්න ඕන වචනේ මට ප්‍රකාශ කරන්න අපහසුයි ඒ ගැන මම සමාව ඉල්ලනවා ජෙස් පිටයි The News Reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය